ප්‍රධාන වශයෙන්ම මේ දවස්වල සමාජයේ කතාබහට ලක් වෙන මාතෘකාවක් දැන් පහුගිය දවස්වල තමුන්නාන්සලා දන්නවා මේ රටේ පහුගිය අරගල කාලයෙන් පස්සේ විශේෂයෙන්ම රනිල් රාජපක්ෂ ජනාධිපතිවරයා ජනාධිපති ධුරයට පත් වුණාට පස්සේ මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් දිනෙන් දින මර්ධනය කරමින් යන බව පේනවා විශේෂයෙන්ම මේ මිනිස්සුන්ගේ මේ මොහොතේ රටේ මිනිස්සු විඳින පීඩාව පිළිබඳව ඒ තමන්ගේ පීඩාව එළියට දාන්න එළියට ඇවිල්ලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කරලා තියෙන මූලික අයිතිවාසිකම් ටිකවත් භුක්ති විඳින්න දෙන්නේ නැති තත්ත්වයක් රට තුල නිර්මාණය වෙලා තියෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිළි අරගෙන තියෙන 14 වෙනි ව්‍යවස්ථාවෙන් පිළිගත් භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස මුළුමනින්ම අහිමි කරමින් දැවැන්ත මර්ධනයක් කරා ගෙන යන බව පේනවා ඒකට හොඳම උදාහරණය දැන් පහුගිය දවස්වල ආපු මොකද ජාතික ජනබලවේගයේ විරෝධතා ව්‍යාපාරයටත් දැවැන්ත මැතිවරණ ඉල්ලලා එළියට බහැමි කරා දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරා එල්ල කරලා ඒක විසිරුවා හැරියා ඊට පස්සේ පසුගිය දැන් දවස් 3-4කට කලින් කොළඹ විශ්වවිද්‍යාලයේ ගාවදී අර විශ්වවිද්‍යාල ශිෂ්‍යවන්ට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරලා කොළඹ විශ්වවිද්‍යාලයේ ඇතුළටත් ගිහිල්ලා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරලා ඒක විසිරුවා හැරියා හැබැයි දැන් අවසානයේ එතන ප්‍රශ්නයක් නිර්මාණය වෙලා තියෙනවා එදා ඒ මොහොතේ කැඳවල හිටපු අර පොළු බලගණය යුද හමුදා ඇඳුම් ඇඳගෙන මොකද මේක මේ මොහොතේ රටේ අපි දකිනවා ඕන තරම් මිනිස්සු මුවාවරණ පැලඳින්නේ නැතුව යන වෙලාවක හමුදා බලගණයක් ඉන්නවා මුවාවරණ පැලඳගෙන ඇස් දෙකටත් කණ්ණාඩි දාගෙන බහුතරයක් කවුද මේ කියලා හිතාගන්න බැරි විදියට ඇවිල්ලා මේ පැත්තෙන් තුවක්කුවක් ඉස්සරහෙන් පිටිපස්සෙන් පොල්ලක් ගැට ගහගෙන ඉන්න දැවැන්ත බලකායක් පේනවා දැන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාට කියන්නත් බෑ මේ හමුදා බලගණේ කාගේද කියලා මේක අතුරු හමුදාවක්ද හමුදාවේ නීත්‍යානුකූල බලකායක්ද හමුදා මාධ්‍ය ප්‍රකාශකකටත් සිද්ධිය කළ දවස් 4ක් 5ක් යනකම් ඒක කියාගන්න බැරි නම් ඇත්තටම ආණ්ඩුව ලැජ්ජ වෙන්න ඕනේ ආරක්ෂක අමාත්‍යංශය ලැජ්ජ වෙන්න ඕනේ මොකද සාමකාමී උද්ඝෝෂණයක් කිරීමේ අයිති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලිකව දීලා තියෙද්දි ඒක රට පිළි අරගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිළි අරන් ඉහළ උසාවියේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව වලින් ඒ අයිතිය පිළි අරගෙන තියෙද්දි සාමකාමී උද්ඝෝෂණයකට මේ විදියට ගහන්න කියනවා නම් ඒක කිසිසේත්ම අනුමත කරන්න බෑ මොකද සාමකාමී උද්ඝෝෂණයක් විසිරවන්න පුළුවන් වෙන්නේ එය නීති විරෝධී උද්ඝෝෂණයක් බවට පත් වුණොත් විතරයි නීති විරෝධී අනලෝපුල් ඇසෙම්බ්ලි එකක් එහෙම නැත්නම් නීති විරෝධී රැස්වීමක් බවට පත් වෙන ආකාරය දණ්ඩ නීති සංග්‍රහය 138 වගන්තියේ තියෙනවා ඒ වගේම එවැනි තත්ත්වයකදී එවැනි නීති විරෝධී රැස්වීමක් විසිරුවා හරින්නේ කොහොමද ඒ විසිරුවා හැරීම සඳහා අවශ්‍ය හමුදා අනුකණ්ඩයක් අවශ්‍ය නම් ඒ කියන්නේ පොලිසියට ඒක පාලනය කරගන්න බැරි නම් හමුදා අනුකණ්ඩ කැඳවන්න ඕන ආකාරය අපරාධ නඩු විධාන සංග්‍රහයේ 95-3 වගන්තියේ පැහැදිලිව තියෙනවා එහෙමනම් ඒක පැහැදිලිව කියනවා පොලිසියට කැඳව ගන්න ඒක මර්ධනය කරගන්න බැරි තත්ත්වයක් නම් තියෙන්නේ හමුදාවේ සහාය ගන්න පුළුවන් මහේස්ත්‍රාත්වරයා හරි එහෙම නැත්නම් ඒ ප්‍රදේශයේ දිසාපතිවරයා හරි එහෙම නැත්නම් පොලිස් අධිකාරී පදවියකට නොඅඩු පදවියක් දරන ඒ නිලධාරියෙක්ගේ ඉල්ලීම අනුව කැඳවලා ඒක විසිරුවා හරින්න පුළුවන් දැන් ඊටාම පැහැදිලි මේක හොයන්න රටවට යන්න ඕනේ නැහැ ඡායාරූප පරීක්ෂා කර කර දඟලන්න ඕනේ නැහැ ඊටාම පහසුවෙන් මේක හොයා ගන්න පුළුවන් කවුද මේ හිටපු බලගණය හමුදාවේ එකක්ද එහෙම නැත්නම් වෙනත් පෞද්ගලික ආරක්ෂක අංශයක් හමුදා ඇඳුම් ඇඳලා ගෙනෑවද කියන එක බලා ගන්න පුළුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකතුමාට හරි හමුදාපත්තුමාට හරි පොලිස්පත්තුමාට හරි එක දෙයයි කරන්න තියෙන්නේ කතා කරලා කොළඹ ප්‍රදේශයේ හමුදා අනුකණ්ඩ විශේෂයෙන් මෙහෙයුම් සම්බන්ධව බාරව ඉන්න අනදෙන නිලධාරියාගෙන් අහන්න තියෙන්නේ මේ සිද්ධිය ඇති වෙච්ච දවසේ කොළඹ ප්‍රදේශයේ දිසාපත්තුමාගෙන් හරි එහෙම නැත්නම් මහේස්ත්‍රාත්වරයෙක්ගෙන් හරි එහෙම නැත්නම් ඒ අවස්ථාවේ එතන හිටියනේ පොලිස් අධිකාරීවරු ඊට ඉහළ නිලධාරීන් එවැනි නිලධාරියෙක්ගෙන් මේ තත්ත්වය විසිරුවා හැරීම සඳහා හමුදා අනුකණ්ඩයක් ඉල්ලීමක් කරාද කියලා කවුරු හරි නිලධාරී. ඒ ඉල්ලීමක් කරා නම් ඒ ඉල්ලීමාවේ කාගෙන්ද කියලා බලන්න. ඊට පස්සේ ඒ ඉල්ලීම අනුව කුමන හමුදා කඳවුරෙන්ද අනුකණ්ඩ ටිකුත් කරේ. එළියට යව්වේ. ඒක බැලුවම ඒ තොරතුරු ටික ගත්තම ඉතාම පහසුවෙන් හොයලා හෙට දවල් වෙනකොට පොලිස් මාධ්‍ය ප්‍රකාශකට හෝ හමුදා මාධ්‍ය ප්‍රකාශකට කියන්න පුළුවන්. එහෙම නැත්තම් රටේ මහජනයා තුල බරපතල සැකයක් නිර්මාණය වෙනවා. මිනිස්සුන්ගේ සාධාරණ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වලට එරෙහිව මේ ආකාරයට මර්ධනය කරන්න ගියොත් මිනිස්සු නැගිටලා ඊළඟ දවසේ පාරට එනකොට ආණ්ඩුවට උත්තරයක් දෙන්න බැරි නම් එදා හිටියේ නීත්‍යානුකූල හමුදාවක්ද නැද්ද කියලා සතියක් දෙකක් යනකනොත් ඊළඟ දවසට මිනිස්සු
ඔය විදිහට මිනිසුත් පොලිව අරගෙන ආවොත් මොකද එදාට වෙන්නේ රනිල් වික්‍රමසිංහ නැත්නම් රනිල් රාජපක්ෂ ඇතුළු මේ පොහොට්ටු රනිල් අලි පොහොට්ටු කණ්ඩායමට ඕනේ රට තුල අනවශ්‍ය තත්ත්වයක් හදිසි තත්ත්වයක් නිර්මාණය කරලා ඒ හරහා රටේ මහ ජනතාව පීඩණයට පත් කරලා මැතිවරණත් කල් දාලා එවැනි හදිසි තත්ත්වයක් ඇති කර ගැනීමේ උපාය මාර්ගයක් විදිහට මේ කරන්න හදනවද කියන සැකය අපිට තියෙනවා ඒ නිසා අනිවාර්යයෙන්ම වගකිව යුතු ආණ්ඩුවක් විදිහට ජාතික ආරක්ෂාව තහවුරු කරන්න ආපු ආණ්ඩුවක් විදිහට මේ ආණ්ඩුවට වගකීමක් තියෙනවා තව දිනයක් දෙකක් ඇතුලේ මේ අතුරු හමුදාව කාගේද කියලා කියන්නේ නීත්‍යානුකූල හමුදාවක්ද නීති විරෝධී එකක්ද කියලා එලිදරව් කිරීමේ වගකීමෙන් මේ ආණ්ඩුවට පැනලා යන්න බෑ කියන කාරණය මම ඊටාම පැහැදිලිව කියනවා The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය